මේ නීඩ් ෆෝ ස්පීඩ් ගේම් එකේ මැප් එක ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ නගරයක් වන ලේක් ෂෝ ඇස්ටරෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඔයා වැඩිපුරම කැමති වීඩියෝ ගේම් එකක කට් සීන් සඳහා මෝෂන් කැප්චර්ස් භාවිත කරනවටද එහෙම නැත්නම් ඇනිමි තාක්ෂණය භාවිත කරනවටද අලුත් නීඩ් ෆෝ ස්පීඩ් ගේම් එකක් රිලීස් වෙනකම් වසර කීපයක් බලාගෙන හිටපු අපට ඔන්න සුබ ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි 2022 දින නීඩ් ෆෝ ස්පීඩ් ගේම් එක ඉතාමත් ඉක්මනින්ම අනවුන්ස් කරන බව. ඒ වගේම ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් යටතේ ඉන්න ප්‍රධාන ගේම් ස්ටුඩියෝස් දෙකක් මේ ගේම් එක ඩිවලොප් කරන්න සම්බන්ධ වෙලා ඉන්න බවටත් දැන්ට තොරතුරු නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ ප්‍රසිද්ධ ගේම් ලීකර්ස්ලා මේ ගේම් එකේ රිලීස් ඩේට් එක මොකක්ද කියලාත් මාධ්‍යන්ට අනාවරණය කරලා තියෙනවා. ඉතින් මේ සියලුම දේ ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඔයාලට මතකද 2021 දී මේ අලුත් නීඩ් ෆෝ ස්පීඩ් ගේම් එක වසරකින් කල් දෙමීම ගැනත් අපි කතා කරා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න නැති කෙනෙක් ඉන්නවා නම් මේ උඩමින් ලින්ක් එකෙන් ගිහලා වාට එක බලන්න පුළුවන්. ඒකෙන් ඔයාට මේ අලුත් Need for Speed ගේම් එකේ development history එක ගැන හොඳ අදහසක් ඇති කරගන්න පුළුවන් වේවි. එහෙනම් අපි අද කතා කරමු 2022 දී රිලීස් කිරීමේ බලාපොරොත්තු වෙන develop වන අලුත්ම Need for Speed title එක ගැන. වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක තුළ රේසිං ජොන්ර එකේ වීඩියෝ ගේම්ස් වල පෙරගමන් කරුවෙක වූ නීඩ් ෆෝ ස්පීඩ් ෆ්‍රැන්චයිස් එකේ ගේම් ටයිටල් එකක් 2022 වර්ෂය සඳහා රිලීස් කිරීමට ඉලෙක්ට්‍රොනික ආර්ට් සෝදානම් වන බවට මාධ්‍යන්ට තොරතුරු නිකුත් වීමත් එක්කම වීඩියෝ ගේමින් කමියුනිටි එකේ නීඩ් ෆෝ ස්පීඩ් ගැන තිබ්බ උනන්දුව දෙගුණ වෙලා තියෙනවා. ඇත්තරම මේ නීඩ් ෆෝ ස්පීඩ් ටයිටල් එක රිලීස් කිරීමට නියමිතව තිබුණේ 2021 අවුරුද්දේදී. නමුත් ඒක ඩිවලොප් කරමින් හිටපු ක්‍රයිටේරියන් ගේම් ස්ටුඩියෝ එක ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් ලගේම තවත් ගේම් එකක් Battlefield 2042 develop කරපු DICE studio එකට සහාය පිණිස අනුයුක්ත කිරීම නිසා තමයි මේ විදියට 2021 දී රිලීස් කරන්න තිබ්බ මේ Need for Speed game එක 2022 දක්වා කල් දමන්නේ. Need for Speed වලට තියෙන දශක දෙකකටත් එහා ගියපු විශිෂ්ට අතීතයක්. මේ කාලය තුලදී විවිධ studios විසින් Need for Speed develop කරා. නමුත් 2013 දී Need for Speed publish කරන Electronic Arts තීරණය කරනවා Need for Speed develop කිරීම සඳහාම අලුත් studio එකක් ආරම්භ කරන්න. ඒ විදියට තමයි Ghost Game Studio එක පිහිටුවන්නේ. ඔවුන්ගේ මුල්ම ගේම් එක වුණේ 2013 දීම ක්‍රයිටේරියන් ගේම්ස් එක්ක එකතු වෙලා ඩිවලොප් කරපු නීඩ් ෆෝ ස්පීඩ් ඩ්‍රයිවර්ස්. ඉන්පසු ඔවුන් 2015 දී නීඩ් ෆෝ ස්පීඩ් සහ 2017 දී නීඩ් ෆෝ ස්පීඩ් පේබැක් ඩිවලොප් කරා. අවසන් ගේම් එක විදියට ගෝස්ට් ගේම්ස් විසින් ඩිවලොප් කරන්නේ 2019 දී රිලීස් වුණ නීඩ් ෆෝ ස්පීඩ් හීට් ගේම් එක. නමුත් මේ සියලුම ගේම්ස් වලට ගේමින් කමියුනිටි එකෙන් ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාර. ඒත් ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් වලට අවශ්‍ය වුණා ඊට වඩා හොඳ ආකර්ෂණයක් මේ නීඩ් ෆෝ ස්පීඩ් ෆ්‍රැන්චයිස් එක වෙනුවෙන් ලබා ගන්න. ඒ නිසා වෙන අවසානයේදී ඔවුන් නිර්ණය කරනවා Ghost Games Need for Speed develop කිරීමෙන් ඉවත් කරන්න. ඒ නිසා Ghost Games EA Gothenburg ලෙස නම වෙනස් කර DICE Studio එකේ gaming engine එක වන Frostbite development සඳහා සහායක ස්ටුඩියෝ එකක් විදිහට අනුයුක්ත කරනවා. මින්පසු Electronic Arts නැවතත් Need for Speed ලබා දෙන්නේ මීට කලින් Need for Speed games develop කරලා හසල අද්දකීම් තියෙන Criterion Games Studio එකට. එහි අත්හදා බැලීමක් විදිහට 2010 දී රිලීස් වුණ Need for Speed Hot Pursuit remastered version එකක් ඔවුන් ලබා develop කරලා 2020 දී රිලීස් කරන EA Games තීරණය කරනවා. මෙතන පටන් Need for Speed D official developer විදිහට කටයුතු කරන්න මේ Criterion Games Studio එක. මේ අතර තමයි 2021 ජනවාරි වල Electronic Arts විසින් සුවිශේෂී මිලදී ගැනීමක් සිදු කරන්නේ. ඒ තමයි බ්‍රිතාන්‍ය Game Developing Studio එකක් වන Codemasters American Dollar Billion 1.2කට මිලදී ගැනීම. Colin McRae Rally, Dirt, Grid, F1 වැනි සුවිශේෂී රේසින් ගේම්ස් වල ඩිවලොපර් වුණ මේ Codemasters EA යටතට පත්වීම මත ඉදිරියේදී රේසින් ජොන්ර එකේ ගේම්ස් වල ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් ආධිපත්‍ය තහවුරු වන බවට ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ විචාරකයන් සඳහන් කළා. එහි සත්‍යතාවය තහවුරු කරමින් මේ Codemasters ස්ටුඩියෝ එක මීළඟ Need for Speed ගේම් එක ඩිවලොප් කිරීම සඳහා Criterion Games සමග එකතු වන බවට ඔවුන් නිල වශයෙන්ම නිවේදනය කරලා තියෙනවා. පසුගියදා ඔවුන්ගේ නිල Twitter පිටුව හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් තමයි Codemasters මේ පිළිබඳව මාධ්‍යන්ට දැනුම් දුන්නේ. ඒ අනුව 2022 දී හැදෙන Need for Speed ගේම් එක Criterion Games සහ Codemasters ලගේ චෙෂායවල පිහිටලා තියෙන ස්ටුඩියෝ එක කියන ස්ටුඩියෝස් දෙකේම එකතු වෙන නිර්මාණය වනු ඇති. මේ ස්ටුඩියෝස් දෙකේම මව සමාගම වුණ Electronic Arts විසින් තමන්ගේ LinkedIn account එක හරහා නිවේදනය කරමින් කියා සිටියේ Codemasters විසින් කළ නිවේදනය තමන් තහවුරු කරන බවයි. Electronic Arts senior recruiter Pete Johnson ප්‍රකාශ කරේ ඉදිරියේදී Need for Speed ගේම් develop කිරීම සඳහා Criterion Games සහ Codemasters එක්ව ක්‍රියා කරනු ඇති බවයි. මේ ස්ටුඩියෝස් දෙක
දෙකම එකට එකතු කර එක ස්ටුඩියෝ එකක් නිර්මාණය නොකරන බවත් ඒ වෙනුවට ස්ටුඩියෝස් දෙකම සමාන්තරව මේ Need for Speed ෆ්‍රැන්චයිස් එක ඩිවලොප් කිරීමට ඉදිරියේදී දායක වුණු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරා. 2022 දී රිලීස් වුණ Need for Speed ගේම් එක ගැන මුල්ම තහවුරු කිරීම අපට ලැබුණේ ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් ලගේ 2021 2022 වර්ෂයේ 4 වෙනි කාර්තුව සඳහා වන ෆයිනෑන්ෂල් කෝල් එකේදී. ඒකෙදි 2022 2023 ෆයිනෑන්ෂල් එක සඳහා ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් රිලීස් කිරීමට බලාපොරොත්තු වන ගේම් ටයිටල්ස් කිහිපය අතර Need for Speed ගේම් එකකුත් තිබුණා. ඔවුන් එහිදී සඳහන් කරේ 2022 2023 ෆයිනෑන්ෂල් EA එකේ 3 වෙනි කාර්තුවේදී, ඒ කියන්නේ 2022 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලය තුළ මේ Need for Speed ගේම් එක රිලීස් කිරීමට ඔවුන් සැලසුම් කරගෙන ඉන්න බවයි. මේ Need for Speed ගේම් එක ගැන තාමත් නිල වශයෙන් හෙළි නොකරුණු දත්ත කිහිපයක්ම මාධ්‍යන්ට නිකුත් කරන සුප්‍රසිද්ධ වීඩියෝ ගේම් ලීක කෙනෙක් වුණ ටොම් හෙන්ඩර්සන් ක්‍රියා කරලා තියෙනවා. ඔහු කියන විදිහට ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් විසින් 2022 ජූලි මාසයේදී ප්‍රධාන ගේම්ස් 3ක් අනවුන්ස් කිරීමට නියමිතයි. ඒ තමයි FIFA 23, ස්ටේක් සහ මීළඟ Need for Speed ටයිටල් එක. මේකෙන් FIFA 23 සහ Need for Speed ජූලි මාසයේ දෙවැනි භාගය තුළ අනවුන්ස් කරනු ඇතැයි ඔහු ප්‍රකාශ කරලා තිබුණා. මේ ප්‍රකාශයන්ගේ නිරවද්‍යතාවය අපට තහවුරු වෙන්නේ මේ වෙද්දී ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් තුළ ස්ටේක් 4 ගේම් එක ඩිවලොප් වෙමින් පවතින බවට මාධ්‍යන්ට තොරතුරු නිකුත් වීම නිසයි. ඉතින් ඒ නිසාමෙන් ටොම් හෙන්ඩර්සන්ගේ මේ ප්‍රකාශය අපට නොසලකා හරින්නට බැහැ. ඉතින් මේ ජූලි මාසයේ අවසන් වන්නට පෙර මීළඟ Need for Speed ගේම් එකේ අනවුන්ස්මන්ට් එක නිල වශයෙන්ම සිදුවේවි කියලා අපට අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම අගෝස්තු මාසයේ අගදී පැවැත්වෙන ගේම්ස් කොම් ඉවෙන්ට් එකේදී මේ Need for Speed ගේම් එකේ විශේෂ යමක් අරගෙන යන ඉලෙක්ට්‍රොනික කාර් සැලසුම් කරන බවත් ඔහු සඳහන් කරලා තියෙනවා. අපි මේ වෙනකොටත් දන්නවා 2022 වර්ෂය සඳහා ඉලෙක්ට්‍රොනික කාර්ස් ලගේ ප්‍රධාන ඉවෙන්ට් එකක් නොපැවැත්වෙන බව. ඔවුන් වාර්ෂිකව පවත්වන EA Play Live ඉවෙන්ට් එක 2022 වර්ෂය සඳහා අවලංගු කරලා තිබුණා. ඒ නිසා ගොඩක් දුරට මේ Need for Speed ගේම් එකේ අලුත් යමක් අරගෙන එනවා නම් ගේම්ස් කොම් ඉවෙන්ට් එක තමයි ඉලෙක්ට්‍රොනික කාර්ස් ලට පාවිච්චි කරන්න තියෙන්නේ. ඒ වගේම ටොම් හෙන්ඩර්සන් කියන විදිහට මේ ගේම් එකේදී වීඩියෝ කට් සීන් සඳහා ඇනිම් ස්ටයිල් එක භාවිතා කිරීමටත් ඔවුන් සූදානම් වෙමින් ඉන්නවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය වීඩියෝ ගේම් එකකදී දකිනවා වගේ වීඩියෝ කට් සීන්ස් මොකැප් ආශ්‍රයෙන්ම නොවේ බිහි වෙන්නේ. එතනදී මොකැප් සහ ඇනිමි කියන තාක්ෂණ දෙකම එකවර භාවිතා කරන ඔවුන් සූදානම් වෙමින් ඉන්න බව තමයි තොරතුරු ලැබෙන්නේ. ඉතින් මේක සත්‍යයක් නම් මේක Need for Speed වලට වෙනත්ම අනන්‍යතාවයක් එකතු කරાવි. ඒ වගේම මේ Need for Speed ගේම් එක ගැන වැදගත් තොරතුරක් හෙළි කරන්න ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් ලටත් සම්බන්ධ ඇතැයි සැලකෙන ජෙෆ් ක්‍රප් නම් වීඩියෝ ගේම් නිවුස් රිපෝර්ටර් ක්‍රියා කරලා තිබුණා. ඔහු කියන විදිහට මේ Need for Speed ගේම් එකේ මැප් එක ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ නගරයක් වන ලේක් ෂෝ ඇසුරෙන් තමයි නිර්මාණය වෙන්නේ. ලේක් ෂෝ හි නගරබද කොටසත් එයට එකතු කරන ලද ග්‍රාමීය දවනපත කිහිපයකොත් මේ මැප් එකට අන්තර්ගත වන බවට ඔහු සඳහන් කරා. මෙතනදී අපි සලකා බැලිය යුතු කාරණාව තමයි මේ ගේම් එක Criterion Games සහ Codemasters කියන ස්ටුඩියෝස් දෙකම එකතු වෙලා නිර්මාණය කරන බව. Codemasters කියන්නේ සුප්‍රසිද්ධ රැලි රේසින් ෆ්‍රැන්චයිස් එකක් වන ඩර්ට් සෑහෙන කාලයක් තිස්සේ ඩිවලොප් කරන ස්ටුඩියෝ එකක්. ඒ නිසා Criterion Games සී ආබාෂයෙන් ඉහළම මට්ටමේ නගරබද රේසින් අත්දැකීමකුත් Codemasters සී ආබාධයෙන් අභියෝගාත්මක රැලි රේසින් අත්දැකීමකුත් එකතු කරලා මීළඟ Need for Speed ගේම් එකේ මැප් එක නිර්මාණය කරන්න ලොකු ඉඩක් තියෙනවා. මේ නිසා ලෝක ප්‍රකට ගේම් ෆ්‍රැන්චයිස් දෙකකම අත්දැකීම එකම ගේම් එකකදී ලබා ගන්න අපට හැකියාව ලැබේවි කියලා අනුමාන කරන්න පුළුවන්. ටොම් හෙන්ඩර්සන් විසින් මේ Need for Speed ගේම් එකේ රිලීස් ඩේට් එක ගැනත් ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. ඔහු කියන විදිහට මේක 2022 නොවැම්බර් 4 වෙනිදා රිලීස් වීමට නියමිතයි. ජූලි මාසයේදී මේකේ ඔෆිෂියල් අනවුන්ස්මන්ට් එක සිදු වුණොත් ඒක නොවැම්බර් මාසයේ රිලීස් ඩේට් එකත් එක්ක හොඳින්ම ගැලපෙනවා. මීට අමතරව දැනට දින කීපයකට කලින් Need for Speed මොබයිල් ගේම් එකක් ඩිවලොප් වෙමින් පවතින බවටත් මාධ්‍යන්ට තොරතුරු නිකුත් වුණා. ඇත්තරම මේක Need for Speed වල මොබයිල් ප්ලට්ෆෝම් එකට පිවිසීමේ පළවෙනි උත්සාහය නෙවෙයි. මීට පෙර ආතුව 2015 Need for Speed No Limit හරහා තමයි Need for Speed මොබයිල් ලෝකයට පාතියන්නේ. මේ අලුත් Need for Speed මොබයිල් ගේම් එකේ තප්පර 45ක පමණ ෆුටේජ් එකක් මේ වන විට රෙඩිට් හරහා නිදහස් වෙලා තියෙනවා. ඒ ෆුටේජ් එකට අනුව මේ Need for Speed ගේම් එකට Need for Speed Heat වල Palm City map එක සම්බන්ධ වන බවට අපට අනුමාන කරන්න පුළුවන්. ඒ නිසා Need for Speed Heat වල අතුරු කතාවක් ඔස්සේ මේ අලුත් Need for Speed මොබයිල් ගේම් එක ඩිවලොප් වීමේ ඉඩක් තියෙනවා. Call of Duty මොබයිල් ගේම් එක ඩිවලොප් කරපු Tencent Time Studio එක තමයි මේ Need for Speed මොබයිල් ගේම් එකක් ඩිවලොප් කිරීමේ නිරතව ඉන්නේ. Unreal 4 engine එක භාවිතයෙන් ඩිවලොප් කරන මේ iOS සහ Android කියන OS දෙකටම රිලීස් වෙන බව තමයි දැනට මේ ගැන තහවුරු කරන ලද තොරතුරු වලින් හිරදරවුනේ. මේ මොබයිල් ගේම් එක කෙසේ වෙතත් මීළඟ Need for Speed ගේම් එක නම් current generation එකේ consoles වන PS5 සහ Xbox Series X වගේම PC සඳහා පමණක් රිලීස් වෙන බවටයි තොරතුරු දැනගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ PS4 සහ
Xbox One සඳහා මේක රිලීස් වෙන්නේ නැහැ. මම මීට කලින් FIFA 23 ගේම් එක ගැන කතා කළා වලට මතක ඇති. ඇත්තටම මේ ගේම් එක අනවුන්ස් කරන්නේ FIFA 23 කියලා නෙවෙයි. 2023 වර්ෂයේ ඉඳන් EA Sports FC කියන ලේබල් යටතේ තමයි ඔවුන්ගේ ෆුට්බෝල් ගේම් එක රිලීස් වෙන්නේ. මොකද මේ වසරේ ඉඳන් ඔවුන් FIFA සමග තිබුණු ගිවිසුම අවසන් වෙනවා විතරක් නෙවෙයි. ඒක ඉදිරියට අරගෙන නොයන්න Electronic Arts තීරණය කළා තියෙන නිසා මේ EA Sports Football Club ගේම් එක cross platform ගේම් එකක් වන බවට තොරතුරු දැනට මාධ්‍යන්ට නිකුත් වෙලා තියෙනවා. ඒ කියන්නේ consoles හෝ PC කියන ඕනම platform එකකින් එකම lobby එකකට join වෙලා ගේම් එක play කරන්න පුළුවන්. ඒ නිසා ඒ තාක්ෂණයේම Electronic Arts වින් ඔවුන්ගේ ඊළඟ Need for Speed ගේම් එකටත් භාවිතා කරයි කියලා අනුමානයක් තියෙනවා. ඒ කියන්නේ මේ Need for Speed ගේම් එක current gen පමණක් වුණත් cross platform ගේම් එකක් වීමට ලොකු ඉඩක් තියෙනවා. ඉතින් අද හෙටම මේ Need for Speed ගේම් එක නිල වශයෙන්ම announce කරනු ඇති. Criterion Games සහ Codemasters සුසංයෝගයෙන් බිහිවන මේ Need for Speed ගේම් එක Need for Speed වංශකතාවේ සුවිශේෂී සම්දිස්ථානයක් සනිටුහන් කරાવી. මේ අනුව ගත්තහම මේ ගේම් එක ඇතුලේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ඇති කරයි කියලා අපට හිතන්න පුළුවන්. විශේෂයෙන්ම Codemasters සහ Criterion Games එකතු වීම මත මේ ගේම් එකේ gameplay style එකට ලොකු බලපෑමක් ඇති කරાવી. 2022 Need for Speed ගේම් එක ඉතාමත් ඉක්මනින්ම announce කරાવી කියලා අපි හිතනවා. අපි ඒ ගැන නිරතුරුවම ඔයාලව යවත් කාලන කරන්නම්. ඒ නිසා අනිවාර්යයෙන්ම Planet 361 එක දිගින් දිගටම රැඳිලා ඉන්න අමතක කරන්න එපා. ඔයා වැඩිපුරම කැමති video game එකක cut scenes සඳහා motion captures භාවිත කරනවටද එහෙම නැත්නම් anime තාක්ෂණය භාවිත කරනවටද ඔයාගේ උත්තරේ පහල comment section එකේ දාන්න. එහෙනම් අපි තවත් අලුත් video එකකින් හම්බෙමු. එතකන් ගිහිල්ලා එන්න. Happy gaming. Jai Jai Veva.